ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා සියලු දෙනා මගේ මේ අලුත් වීඩියෝ ටියුටෝරියල් එකට. ඉතින් ගොඩක් දෙනාගේ ඉල්ලීම මත මම මේ වීඩියෝ එක නිර්මාණය කරා. මොකද හේතුව ගොඩක් අය කියලා තිබුණා Cubase 5 එක ඉන්ස්ටෝල් කරන විදියත්, Cubase 5 එකට Waves දාගන්න විදියත්, ඒ වගේම Cubase 5 එකට Nexus දාගන්න විදියත් ආපහු කියලා දෙන්න කියලා. ඉතින් වැඩි කතා බහක් ඕනේ නැහැ. අපි වීඩියෝ එකට යන් Sing Cubase channel කියන channel එක subscribe කරලා නැත්නම් subscribe button එක ඔබන්න. ඉදිරියට යන bell icon එක ඔබන්න අමතක කරන්න එපා. ඒකේ බොඩ පස්සේ ඔයාලට මම දාන අලුත්ම වීඩියෝස් ඔයාලගේ දෙටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් Cubase 5 සහ Nexus ඒ වගේම Waves කියන මේ bundle set එකම මම යම්කිසි මුදලකට විකුණනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම්, කැමති කෙනෙක් විතරක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මුදල් දීලා මේක ලබා ගන්න. මම ගැරන්ටි කරනවා ඒක දාගත්තොත් ඔයාලට ලයිෆ් ටයිම් කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන්. මොකද මමත් මේ Cubase 5 යූස් කරනවා අවුරුදු 5ක් 8ක් 10ක් වගේ කාලයක් ඇතුළත. ඔව් අවුරුදු 10ක් වගේ අවුරුදු 8ක් 10ක් වගේ කාලයක් ඇතුළත මම මේක යූස් කරනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මාව කන්ටැක්ට් කරගෙන මේ සොෆ්ට්වෙයාර්ස් ඔයාලට මිලදී ගන්න පුළුවන්. හරි, වැඩි කතා බහ ඕනේ නැහැ. අපි එහෙනම් යම් වීඩියෝ එකට. රයිට්, මේ විදිහට මගේ සොෆ්ට්වෙයාර්ස් ටික මෙතන තියෙනවා. මෙතන තියෙනවා විශේෂම කියනවා මේක තමයි AIRSC කියලා තියෙන්නේ. මේක තමයි Cubase ISO ෆයිල් එක. ISO ෆයිල් එකක් රන් කරනනම් Daemon Tools වගේ software එකක් තියෙනවනේ. එතකොට මම Daemon Tools software එක මෙතන download කරලා තියෙනවා. ඉතින් ඔයාලට internet ගිහිල්ලා Daemon Tools කියලා ගහුවට පස්සේ ඒ software එක එනවා. ඊට පස්සේ ඒ software එක install කරාට පස්සේ Cubase ෆයිල් එක මේ ISO ෆයිල් එක මෙන්න මේ විදියට icon එකක පෙන්නනවා. ඉතින් මේ icon එකට double click කරාට පස්සේ මේක drive එකක් විදියට mount වෙනවා. ඔයාලා පේනවා මෙතන පෙන්නනවා. ඒ කියන්නේ CD එකක් දැම්ම වගේ තමයි පෙන්නන්නේ. මම පෙන්නන්නම් this PC එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදියට ROM එකක් ඇතුළට දාලා වගේ මේක පෙන්නනවා. හරි, ඊට පස්සේ මම මේක right click කළා. මේ විදියට open කරනවා. ඕපන් කරලා පස්සේ මෙතන setup file එක තියෙනවා. ඉතින් මේකේ crack කරන්න නම් මනම් කතන්දර කිසි දෙයක් නැහැ. නිකම් install කරන්න තියෙන්නේ. මම පෙන්නන්නම් හරිම ලේසි. ඉතින් මේ Cubase version එකේ Cubase 5 version එකෙත් කිහිපයක් versions තියෙනවා. ඉතින් ඒකේ ගොඩක් versions තියෙනවා. LED දෙන දේවල් තියෙනවා. කාලයක් ගියාම LED එන versions තියෙනවා. ඉතින් ඒ කිසි ප්‍රශ්නයක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව මම guarantee කරනවා 100%ක් මේ software එකෙන් ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව දිගටම වැඩ කරගෙන යන්න. ඉතින් හරි, ඊට පස්සේ මෙන්න මේ setup file එක උඩ right click කරලා run as administrator එක දෙනවා. Yes දුන්නාට පස්සේ මේ වගේ DOS එකක් open වෙනවා. ඒකේ අපි බලමු මෙන්න මේ විදියට එනවා install කරන්න කියලා. මෙතන install button එක දෙනවා. license එක agreement license agreement එකට accept දීලා next කරනවා. right, මට මෙතන desktop එකට දාගන්න ඕන නිසා මෙතන tick කරලා තියෙනවා. ඔයාලට කැමති place එකට මෙතන location එක දාන්න පුළුවන්. C එක D එක E එක ඕන තමන් කැමති තැනකට දාගන්න පුළුවන්. මම මගේ SSD එක නිසා මම මෙතන දැනට මේක run කරනවා. හරි, ඊට පස්සේ මම මේක next කරනවා. මෙතන install කරනවා. ඊට පස්සේ මේක ෆිනිෂ් දෙනවා. ඊට පස්සේ ඊළඟ හැලියන් එක එනවා. ඒ විදිහට මම මේ කරන ස්ටෙප්ස් ටික ඔයාලා ඒ විදිහටම ෆලෝ අප් කරන්න. දැන් Cubase 5.1 එකේ පැච් එක තමයි ඉන්ස්ටෝල් කරන්නේ. ඒක ෆිනිෂ් කරා. right, ඊට පස්සේ මෙතන එනවා press any key to continue කියලා. මම මේ click කරලා පස්සේ මේක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඔන්න ඔච්චර තමයි Cubase 5 එකේ ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ. ඉතින් Cubase 5 එක software එක ඔයාගේ machine එකට දාලා ප්‍රශ්නයක් නැතුව run කරගන්න නම් ඔයාට සාමාන්‍යයෙන් Windows 7 නැත්නම් Windows 10 11 වගේ OS එකක් තියෙන්න ඕන. ඊට අමතරව ඔයාලට තියෙන්න ඕන Intel Core i3. මම මේ minimum requirements කියන්නේ Intel Core i3 GB 4ක් RAM එකක්, ඒ වගේම onboard සාමාන්‍යයෙන් 1 GB වගේ VGA තිබ්බනම් ඇති.
ඔයාලට හොඳටම මේක රන් කරන්න නම් 8GB RAM එකක් වගේ i5 machine එකක තිබුණා නම් හොඳටම රන් කරන්න පුළුවන්. මොකද software වලට වැඩිය VGA කාඩ් එකක් இல்லන්නේ games වලට වගේ. මගේ machine එකේ requirements කිව්වොත් මම Ryzen 5 3600 machine එකක් use කරන්නේ. RAM එක 16ක් තියෙනවා GB. ඒ වගේම තමයි VGA කාඩ් එක 6GB 1660 Ti Nvidia GeForce කාඩ් එකක් තමයි use කරන්නේ. ඒතකොට මගේ මේ machine එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව Cubase run වෙනවා. Right, install කරපු Cubase එක මම මෙතන search bar එකේ Cubase කියලා search කරලා මේක මේ විදිහට click කරලා open කරගන්නවා. ඒතකොට අපිට පේනවා Cubase load වෙනවා. Right, මෙතන drive එක ගැන තමයි අහන්නේ. ACO drive එක ගැන තමයි. මම ඒක ඔයාලට ඉස්සරහට කිය දෙන්නම්. මම මේක දැන් okay කරගන්නවා. දැන් ඔයාලට පේනවා new project එකට ගිහිල්ලා. මෙතන අපිට කැමති තැනකට දෙන්න පුළුවන්. මම DA එකේ account එකට තමයි okay කරගන්නවා. Right. හරි. දැන් ඔයාලට පේනවා Cubase මේ විදිහට install වෙලා තියෙනවා. Right. මේ දෙන්නේ. Right. ඔහොම තමයි Cubase. දැන් මෙතන මම මගේ drive එක මෙතන select කරලා නැහැ. මට මට මෙතන මේ ගිහිල්ලා ඔඩියෝ සිස්ටම් එකේ මට සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම සිලෙක්ට් කරොත් මම මේ කියන දේ වලට හෙන්නේ නැති වෙලා යනවා. ඉතින් මම ඒක මෙතන කියලා දෙන්න යන්නේ නැහැ. මම මගේ වීඩියෝස් දින channel එකේ වාර බලන්න පුළුවන් කොහොමද ඒක සෙටප් කරගන්නේ කියලා. හරි. ඊට පස්සේ දැන් මම මෙතන ඉෆෙක්ට්ස් වලට ගියාට පස්සේ මේක Cubase එකේ ඩිෆෝල්ට් වෙන ඉෆෙක්ට්ස් ටික තමයි තියෙන්නේ. Right? දැන් මට මේකට waves දාගන්න ඕනි. හරිද? එතකොට මේකට waves දාගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්න. Right? මේක මේ විදිහට close කරලා දාන ඔක්කොම ටික ආපහු. Right? ඊට පස්සේ අපව මම මෙතෙන්ට යනවා. මෙතන මගේ softwares bundle එකේ තියෙනවා waves old plugin bundle version 9 කියන එක. මම මේකට ගිහිල්ලා right click කරා. run as administrator දුන්නා. Yes කරා. එතකොට waves මේ විදිහට install වෙනවා. මෙතන next දුන්නා. agreement එක license agreement එකට accept කරා. මම ඒකත් 100කට දාගන්නවා. next කරා. මෙතන next දුන්නා. හරි. දැන් මෙන්න මෙතන අපිට මෙන්න මේ ඔක්කොම ටික් කරගන්න වෙනවා. පල්ලෙහාට ටිකක් වැඩිපුර තියෙනවා ටික් කරන්න. අපිට අටක් ගාලා ටික් කරමු. මෙතන ටික් එක දැම්ම පල්ලෙහා තියෙන ඔක්කොම සිලෙක්ට් කරා. රයිට්. ඔයාලට පේනවා පල්ලෙහාට ඔක්කොම ටික් කරලා තියෙනවා. හරි. ඊට පස්සේ මම මෙතන next දෙනවා. රයිට්. මම මේ සිලෙක්ට් කරගත්තු ටික මෙතන තියෙනවා. next install දෙනවා. ඊට පස්සේ waves නුත් මේ විදිහට install වෙනවා. මේ වීඩියෝ එක ටිකක් දික් වෙයි. හේතුව waves උයි nexus දෙකම Cubase 5 එකට කොහොමද දාගන්නේ කියලා මම එක වීඩියෝ එකෙම ඔයාලට කියලා දෙනවා. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි කැමති කෙනෙක් ඉන්නම මේ software තුනම මගෙන් අරගෙන පුළුවන් ඔයාගේ machine එකට මේ විදිහට install කරගෙන lifetime එකේම හොඳ වැඩක් හොඳ production එකක් කරන්න. waves install වෙන පොඩි වෙලාවක් යනවා. අපි බලමු install වුණාට පස්සේ කොහොමද මේක Cubase එකේ open වෙන්නේ කියලා.
හරි ඊට පස්සේ මේක ෆිනිෂ් දෙනවා මෙතන ඊට පස්සේ මම මේක ක්‍රැක් කර ගන්නවා මෙතන ගිහිල්ලා ක්‍රැක් ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා මෙතන ක්‍රැක් වේව්ස් කියන එක රයිට් ක්ලික් කරලා රන් ඇස් ඇට් එක දෙන්න යස් කර ගන්න ඊට පස්සේ මම මෙතන මේකේ තියෙන මේ ෆයිල් දෙක කොපි කර ගන්නවා right ඊට පස්සේ PC එකට ගිහිල්ලා C එකේ program ෆයිල් එකේ waves කියන එකට ගිහිල්ලා මේක paste කර ගන්නවා මේ විදියට හරි ඊට පස්සේ අපි බලමු දැන් Cubase open කරලා දැන් ඔයාලට අතන W අකුරක් වගේ කැරකවෙන පෙන්නනවා සමහරවිට ඔයාලට පෙන්නන එකක් නැති වෙයි waves install කරලා දැන් ඔයාලට මෙතන පේනවා load වෙනවා wave bundle එක right අපි බලමු මේක කොහමද මේක load වුණාට පස්සේ ඇතුලේ ඒක process මේ open වෙන්නේ කියලා right mega new project එකක් දීලා open කරගත්තා add ගියා stereo track එකක් මම add කරගත්තා මෙතන ගියාට පස්සේ ඔයාලට පේනවා දැන් මෙන්න මේ waves තමයි install ලා තියෙන්නේ මේ mastering plugins තියෙනවා right ඊට පස්සේ මෙතන ඔයාලට delays වලට ගියාට පස්සේ delays තියෙනවා right ඊට පස්සේ මෙතන vocal ගියාට පස්සේ vocal riders තියෙනවා හරිද ඊට පස්සේ මෙතෙන්ට ගියාට පස්සේ රිවර්බ්ස් යටතට ගියාට පස්සේ මෙතන රිවර්බ්ස් වෙනවා ගොඩක් හරිද මේ වගේ waves bundle එකේ සෑහෙන plugins තියෙනවා ඉතින් මම මේ කීපයක් විතරයි ගත්තේ ඊට පස්සේ CLA2 mono කියන එක තියෙනවා compressors යටතේ dynamic යටතේ මේ තියෙන්නේ compressors ඉතින් මේ වගේ ගොඩක් right ඔයාලට මේ බලුවම මේ කින එක ගත්තාම මේ සෑහෙන තියෙනවා මම මේකට ඔටෝ ටියුන් උනොත් දාගෙන තියෙන්නේ right ඔටෝ ටියුන් එකත් මම දාගන්න හැටි ඉස්සරහට කියලා දෙන්නම් ආයේ ලොකු කතන්දරයක් නෑ ඉතින් මෙහෙම මේක තමයි මේ මේකෙන් mix mastering කරන්න සෑහෙන්නම වැදගත් bundle එකක් තමයි waves කියන්නේ ඉතින් මෙහෙම තමයි waves මේකට දාගන්නේ හරිද ඊට අමතරව මම මෙතන පෙන්නන්නම් Cubase මම මේ මගා දෙන Cubase 5 එකේ මේ instrument යටතට ගියාට පස්සේ මේ Harian 1 එකට ගියාට පස්සේ ඔයාලා MIDI keyboard එකකින් record කරනනම් ඔයාලට මෙතන default එනවා Alien එකේ සෑහෙන්න මේ instrument ගොඩක් තියෙනවා මෙතන right ඒක ඊට පස්සේ ආයි instrument track එකට ගිහිල්ලා මෙතන ගුලන් groove agent කියන එක select කරාම ඒකට ගියාට පස්සේ මෙතන drum set එක එනවා ඔයාලට ඕන තරම් drum kits දාගෙන play කරන්න පුළුවන් MIDI tracks හදන්න ගොඩක් බලන්න දැන් අපි බලමු මෙන්න මේ instrument track එකට කොහොමද nexus දාගන්නේ කියලා right මම දැනටම nexus install කරලා තියෙන නිසා ඒක අතන පෙන්නනවා මම ඒ උනාට ඔයාලට පෙන්නන්න කොහොමද ඒක කරන්න කියලා. ඊගියාට පස්සේ මේක නෙමෙයි Nexus original එක මම පෙන්නන්නම් මෙන්න මෙතන තියෙනවා මගේ ගාව Nexus අනිත් එක. මේක right click කරන ගවයිඩ් 18ක් වගේ වෙන්නන්න ඕන. මේක තමයි Nexus එක මම පෙන්නන්න Nexus කොහොමද install කරගන්න කියලා. හරි මම මෙතන click කරා installation වලට ගියා. Nexus right click කරලා run as service එක දුන්නා. ඊට පස්සේ මෙන්න මේ license emulator එක download කරනවා. හරි, ඊ plugin. Program file owner. EST plugin. Alright, මෙන්න මේ DLL එක. හරිද මේක මතක තියාගන්න Nexus DLL එක හරිද මේක මෙතෙන්ට තමයි ඉන්ස්ටෝල් වෙන්නේ C program file එකේ
පාත් ප්‍රෝග්‍රෑම් ෆයිල් එකේ VST plugin චාර්ජර් Nexus DLL එක තියෙනවා. හරිද? ඊට පස්සේ මම මේකත් ක්ලෝස් කරනවා. දැන් මම Cubase වලට යනවා ආපහු. Cubase ඔපන් කරනවා. Project TOK itu gimana nih lihat dulu nah, yang instrument track kayak gila, Nexus open kalau balamu, mainnya main video Nexus load deh nama. Ini kita mau kue Nexus Cubase 5, ini pas se BIOS kirim tuh nama hari itu mah main main bagi software tuh nama, ketika combine dulu lah lasan da, beda kan nu alat pake nanti ting. Kisi mau coba kakne, media na preset, soalnya ke media play kalau ada anak pula, media orang petter pake na saya hein nanti rame, di media ke kategori ke kiri deh, saya hein nanti rame, ding Nexus, vali mau bicara aku lagu track, kayak gahan pula kisi prasnya kakne, waves dah agen mixing mastering kan pula, nothing, jadi oleh kita yang mana kian orang nih, hebat, samahar lalat, orang Nexus pinna netta, orang yang anak pula, mana metenah, device harus lagi hilang, plugging information ya, hari deh, plugging information dia ada passe, මෙතන තියෙන VST plugin path කියලා. හරිද? එතකොට මෙන්න මේ path එක පෙන්නනවා. මෙන්න මේ plugins වෙන path එක. එතකොට මෙන්න මේක ඔයා Windows 10 එකේ Windows R ගේවම run එකේනවා. හරිද? නැත්නම් Windows 7 එකේ නම් start ගිහලා run යන්න පුළුවන්. ගියාට පස්සේ මේ open වෙන එකේ මෙන්න මේ ඉස්සෙල්ලා මෙන්න මේ උඩ තියෙන path එක ගහලා බලන්න C plus වෙනවා. ඊට පස්සේ එනවා program file. හරිද? අරහා ටිකක් තියෙනවා. Program file Hari, ething ono oidi ka tamai, deng mei ka tole waves tieno, Nexus tieno, Halion tieno, Groove Agent tieno, water track kia kala, music kala, sing kala, mixing mastering kala, kisi prasnya kena tuo, ono wada kerana pulua, right? Ething wala hitano na menda mei video kia ngwarta loko dan rumah kawa kela, channel ke subscribe kerana, idir tieno bel like kene kau mana, prasnya tieno comment dan like kana share kana ya lu onda prasnya kena bedal dan, ething මේ වගේ වටිනා videos මම ඉස්සරහටත් ගේනවා mixing mastering සම්බන්ධ videos ගේනවා ඉතින් මගේ channel එකත් එක්ක කරන් දෙලින්න ඒ වගේම තමයි softwares අවශ්‍යයි ඉන්නවා නම් softwares ඉල්ල ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒකට හැබැයි මම යම් කිසි මුදලක් අය කරනවා right ඒ වගේම ඉදිරියේදී මම software bundle එකක් ඔයාලා වෙනුවෙන් ගේන්න හිතාගෙන ඉන්නවා gigabyte 940 ගානක contact libraries එකම Cubase 11 12 කැමති කෙනෙක් ඉල්ල ගන්න ඒක නම් ලොකු ගානක් වෙනවා හැබැයි මම ඉදිරියේ මේ වීඩියෝ එකක් දාන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒවත් ඔයාලට ගන්න පුළුවන් external hard එකක් අරගෙන මෙහෙ આવොත් දාලා දෙන්න පුළුවන් ඒ price එකට right හරි ඉතින් එතනින් එහාට මම මේ වීඩියෝ තව දික් කරන්න යන්නේ නැහැ සෑහෙන දික් වුණා වීඩියෝ එක ඉතින් අපි තව දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු ජය වේවා